හොඳ එසියෝදින සාදරෙන් පිළිගන්නවා රාමුවට බෞද්ධ දනුම්පත්ති තාක්ෂණික පැතිකඩ හතර කොටසත් එක්ක තමයි අද අපි එකතු වෙලා ඉන්නේ එහෙනම් වැඩි වෙලා අරින් නැතුව අපි බෞද්ධ දනුම්පත්තියේ තාක්ෂණික කොටස හතර අද බලමු පට්පට් කළා රාමු අද මාතෘකාවට කලින් පොඩි නිවැරදි කිරීමක් සහ පැටලුම් අරගෙනීමක් කරන්න ඕනි. ඒ තමයි කලින් වීඩියෝ එකේදී මට පොඩි වැරද්දක් වුණා සිතක කාලය පිළිබඳව කතා කරනකොට. බෞද්ධනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ තුන කොටසේදී. බෞද්ධනුම් පද්ධතියේ ඒක ගැන ටිකක් අපි එහිඳ පොඩ්ඩක් පහද ගමු අද. මම මේක පැටලුම් අරගන්න ඕන මට ඕගොල්ලොත් එක්ක. ෂණය තමයි කුඩාම ඒකකය. ෂණ තුනක් ගත වෙන්න යන කාල පරාසයට කියනවා චිත්තක්ෂණයක් කියලා. සිතක කාලය ෂණ තුනයි. එහෙම නැත්තම් චිත්තක්ෂණ වලින් නම් එකයි. මතකද අපි කතා වුණා මුලින්ම රූප කලාපයක ආයු කාලය ෂණ 51යි කියලා. එහෙනම් රූප කලාපයක ආයුෂ චිත්තක්ෂණ කියන ඒකකයේ මනිනකොට 17ක් වෙනවා. ෂණ නම් 51 චිත්තක්ෂණ නම් 17යි. අපි පළවෙනි කොටසේදී රූප කලාපයක ආයුෂ මැන්නේ ෂණ වලින් 51යි කියලා. අද මුළු කොටසෙදිම රූප කලාපයක ආයුෂ මනින්නේ ෂණ වලින් නෙමෙයි මිත්‍රවරුනි චිත්තක්ෂණ වලින්. ඒ කියන්නේ චිත්තක්ෂණ 17ක් තමයි රූප කලාපයක ආයු කාලය. විශ්වය කියන්නේ එකිනෙක ගැටෙන ඇතවීමින් නැතිවීම පවතින ශක්ති ගොන්නක්. මේ ශක්තියින් අතර මිනිසයාට වඩාත්ම වැදගත් වෙන ගැටීම් කීපයක් හා ඒවාට සම්බන්ධ යාන්ත්‍රණ ගැන අපි දෙවැනි එපිසෝඩ් එකෙන් කතා කරන්න ආරම්භ කළා. ඔන්න මතක ඇති. චක්ෂු දශක කලාප, සෝත දශක කලාප, ග්‍රාණ දශක කලාප, ජීව දශක කලාප හා කාය දශක කලාප ගැන අපි කතා කරා. මේ දශක කලාප නිර්මාණය වෙලා තියෙන ආකාරය ගැනත් අපි ඉතින් අද කතා කරා. එහෙම කතා කරද්දී සඳහන් වුණ එක වැදගත් රූප ශක්තියින් පහක් තමයි චක්ෂු ප්‍රසාදය, ශෝත්‍ර ප්‍රසාදය, ග්‍රහණ ප්‍රසාදය, ජීව ප්‍රසාදය හා කාය ප්‍රසාදය කියන ශක්තියින් පහ. මේ රූප ශක්තියින් පහ වැටෙනවා ප්‍රසාද රූප කියන උපකාණ්ඩයට. අපි කතා කළා එළියෙන් එන ආලෝකය ඇසේ ගැඹුරු තැනක ඇති චක්ෂු දශක කලාප කියන ශක්තිය ගැටෙනකොට එතන චිත්ත කියලා අලුත් ශක්තිය නිර්මාණය වෙනවා කියලා. ඒ චිත්ත කියන එක නිර්මාණය වෙනකොටම චෛතසික කියලා තවත් ශක්තියින් ගණනාවක් එතන නිර්මාණය වෙනවා කියලා අපි කතා කරා ඔයාලට මතක ඇති. නමුත් චක්ෂු දශක කලාපයක් ඇතුලේ ආලෝකයට සංවේදී ශක්තියින් වර්ග තියෙන්නේ එකයි. ඒක තමයි චක්ෂු ප්‍රසාදය. සෝත දශක කලාපය ඇතුලේ ශබ්ද කියන ශක්තිය එක ගැටෙන්න පුළුවන් ශක්තියින් වර්ග තියෙන්නේ එකයි. ඒක තමයි ශ්‍රෝත්‍ර ප්‍රසාදය. ග්‍රහණ දශක කලාප ඇතුලේ ගන්ධ කියන ශක්තියෙන් ගැටෙන්න පුළුවන් ශක්තියින් වර්ග තියෙන්නේ එකයි. ඒක තමයි ග්‍රහණ ප්‍රසාදය. ජීව දශක කලාපය ඇතුලෙත් රස කියන ශක්තිය දැනගන්න පුළුවන් ගැටෙන්න පුළුවන් ශක්තියින් වර්ග එකයි තියෙන්නේ. ඒක තමයි ජීව ප්‍රසාදය. ඒ වගේම කාය දශක කලාප ඇතුලේ තේජෝ වායෝ සහ පඨවි කියන ශක්තියින් එක ගැටෙන්න පුළුවන් ශක්තියින් වර්ග එකයි තියෙන්නේ. ඒ තමයි කාය ප්‍රසාදය. එතකොට මේ ප්‍රසාද රූප පහ එක්ක ගැටෙන වර්ණ ගන්ධ රස ශබ්ද වායෝ තේජෝ පඨවි කියන රූප ශක්තියින් වැටෙනවා මිත්‍රරුනි ගෝචර රූප කියලා උපකාණ්ඩයකට. හරියටම කියනවා මේවට කියනවා වර්තමාන ගෝචර රූප කියලා. ඒ කියන්නේ මේ මොහොතේ ගැටෙනවා කියන අර්ථයෙන්. එතකොට ප්‍රසාද රූප හා ගෝචර රූප එකට ගැටෙනකොට චිත්ත කියන ශක්තිය පහළ වෙනවා. චිත්තත් එක්ක චෛතසික ඊළඟට පහළ වෙනවා. මම කලින් කිව්වා චිත්ත එහෙම නැත්නම් විඥාන කියන ශක්තියේ ස්වභාවය තමයි තවත් ශක්තියක් එක්ක බැඳෙන එක කියලා. මේකටම අපි කියනවා අරමුණු ගන්නවා කියලා. එතකොට චක්ෂු ප්‍රසාද රූපය එක්ක වර්ණ කියන ගෝචර රූපේ ගැටෙනකොට ඒක අරමුණු කරගෙන තමයි චිත්තය පහළ වෙන්නේ. මේ චිත්තේ උත්පාදනයට ඉවහල් වුණු ප්‍රසාද රූපේ ආකාරය සලකලා බුදුන් වහන්සේ මේ චිත්ත එහෙම නැත්නම් විඥානය නම් කරනවා චක්ෂු විඥානය කියලා. ඉතින් මේ විඥාන හා ඉන් පස්සේ ඒවත් එක්කම උපදින චෛතසික ශක්තියින් මේ උපදින්නේ කොහෙද? ඒ ප්‍රසාද ශක්තියින් ශරීරයේ පිහිටලා තියෙන ස්ථානවල. විඥාන හා චෛතසික ශක්තියින්ට පහළ වෙලා තම ක්‍රියාවලීන් කරගැනීමට ඉවහල් වන ස්ථානවලට බුදුන් වහන්සේව ඒ ස්ථාන හැඳින්නුවා ආයතන කියලා. ආයතන කියලා. ඒ අනුව බලනකොට මේ ප්‍රසාද රූප තියෙන ස්ථානවල පිහිටලා තියෙනවා ආයතන. චක්කායතනය, ග්‍රාණායතනය, ජීවායතනය, සෝතායතනය, කායායතනය කියලා. ඔන්නේ ආයතන කියන වචන ටිකක් අපි පහද ගත්තා. ඒ වගේම ගෝචර රූප වන වර්ණ, ගන්ධ, රස, ශබ්ද, වායෝ, තේජෝ හා පඨවි කියන ඒවත් රූපායතනය, ගන්ධායතනය, රසායතනය, ශබ්දායතනය හා
පොට්ටබ්බා ආයතනය ලෙස නම් කරනවා. එතනත් ඒවත් මේ ගෝචර ප්‍රසාද රූපවල ගැටෙන්න පුළුවන් ගෝචර රූපත් නැවතත් ආයතන ලෙස නම් කරලා තියෙනවා බුදුන් වහන්සේ. ගැටෙන එකයි ගැටෙන්නේ නැන එකයි දෙකම. ඊළඟට අපි කතා කරමු මම මෙච්චර කල් ඌමනාවෙන්ම කතා නොකර හිටපු විශාල කොටසක් ගැන. ඒ තමයි වස්තු දශක කලාප. හෘද වස්තු එක්තරා ස්ථානයක් ඇසුරු කරගෙන තමයි මේ වස්තු දශක කලාප තියෙන්නේ. වස්තු දශක කලාපයක් හැදිලා තියෙන්නේ ශුද්ධාෂ්ටකය, ජීවිත රූපය සහ හෘද රූපය කියන ශක්තියින් 10 එකතු වෙලා. මෙන්න මෙතනත් මිත්‍රවරුනි විඥාන හා චෛතසික වලින් සමන්විත සිත් පහළ වෙනවා. මෙතන හරි වැදගත් ස්ථානයක්. ඒක ඌමනායන්ම මේ වෙනකම් මගාරින්න හේතුව තමයි නූතන විද්‍යාත්මක පදනමක් කරහා සිතුවිලි, මතකය සහ සංජානන යන සියල්ල මොළයේ ක්‍රියාකාරීත්වය නිසා පමණක් ඇති වෙන දෙයක් කියලා අපේ හිතේ මුල් බැහැගෙන තියෙන එක. හදවත ඇසුරු කරගෙන සිත් පහළ වෙනවා කියලා කියනකොට ඒක අපිට හුරු පුරුදු නූතන විද්‍යාවේ කෝණයෙන් බලන්න ගියපුවාම ඒක අපිට විකාරයක් වගේ දැනෙනවා. මොකද අපි පුරුදු වෙලා ඉන්නේ මේ මං අර කිව්වා වගේ සංජානනය, සිතුවිලි, මනස ඔය හැමදේම ඔය වචන ඇහෙනකොට අපි ඒක සම්බන්ධ කරගන්නේ අපේ මොළය කියන ඉන්ද්‍රියට. ඉතින් මං හැමදාම කියන දේ අදත් කියන්න වෙනවා, සමා වෙන්න මං කියනවා. හැබැයි දැනුම් පද්ධතිය අනුව අපි බලන දැනුම් පද්ධතිය සහ කෝණය අනුව වචනයක වරගැන්නුම වෙනස් වෙනවා. බෞද්ධ දැනුම් පද්ධතිය සිත කියලා කියන්නේ මොළයේ නියුරෝන අතර සිද්ධ වෙන ක්‍රියාවලියක් නෙමෙයි. සිතක් කියලා කියන්නේ රූප ශක්තියින් අරමුණු කරගෙන පහළ වෙන චිත්තා චෛතසික කියන සියුම් ශක්ති ගොන්නක එකතුවට. බෞද්ධ දැනුම් පද්ධතිය අනුව ඒවා සිරුරේ විවිධ ස්ථාන ඇසුරු කරගෙන පහළ වෙනවා. මං ඒක තේරුම් කරන්න මෙන්න මෙහෙම උදාහරණයක් ගන්න. මෙහෙම හිතන්නකෝ. දැන් ඔයාගේ ෆෝන් එකේ මැසේජ් එකක් යවන ඔයා යාළුවෙකුට ෆෝන් එකෙන්. ඔයාගෙන් අහනවා කොහොමද මේ මැසේජ් එක ගියේ කියලා. ඔයා සමහරට මට පෙන්වන්න පුළුවන් මම මේ සෙන්ඩ් කියන බටන් එක එබුව නිසා තමයි මැසේජ් එක කියන්නේ මේ සෙන්ඩ් බටන් එක තමයි වැඩේ කරන්නේ කියලා. දැන් ඔය ප්‍රශ්නෙම අපි ඇහුවොත් එහෙම ඔයාගේ ෆෝන් එකේ සොෆ්ට්වෙයාර් එක ලියන්න මුල් වුණ කණ්ඩායමේ කෙනෙක්ගෙන් එයා සමහර විට කෝඩ් එකක් පෙන්වලා ගියයි මෙන්න මේ අපි ලියලා තියෙන කෝඩ් එක නිසා තමයි ওই මැසේජ් එක යන්නේ කියලා. එයා ඔයාට පේනවට වඩා ගැඹුරු තලයකින් එකට උත්තරයක් දෙනවා. හැබැයි තව කෙනෙකුට කියන්න පුළුවන් නෑ ෆෝන් එකේ ප්‍රොසෙසර් එකේ ගියපු මේන්න මේ ඉලෙක්ට්‍රිකල් පැටර්න් එක නිසා තමයි මැසේජ් එක ගියේ කියලා. ඔන්න එයා අර කලින් එක්කෙනාට අත්තරා තවත් ගැඹුරු තලයකින් එකට උත්තර දෙනවා. සමහර විට ඒ උත්තර අහන ඔයාට හිතෙන්න පුළුවන් පිස්සුද මේ සෙන්ඩ් බටන් එක තමයි වැඩේ කරන්නේ. තේරෙනවද මෙන්න මේකයි වැඩේ කියලා. දැන් කවුද හරි? කවුද වැරදි? ඇත්තටම බැලුවොත් ඔක්කොම හරි. නමුත් බලපු කෝණය හා ගැඹුර විතරයි වෙනස්. ඔයාට සරලව පේන සෙන්ඩ් බටන් එක ගොඩනැගිලා තියෙන්නේ ඊට වඩා හරිම සංකීර්ණ පදනමක් උඩ. අන්න ඒ වගේ මිත්‍රවරුනි මිනිස් සිත සිතුවිලි පහළ වීම හා සංජානනය. එහෙම නැත්නම් perception එක අපි කියලා කියනවා. ඒ වගේ දේවල් කොහෙද තියෙන්නේ, මොකෙන්ද වැඩ කරන්නේ කියන එකට නූතන විද්‍යාවෙන් දෙන උත්තරය හා බුදුන් වහන්සේ දෙන උත්තරේ තියෙන්නේ තල දෙකක, තැන් දෙකක, කෝණ දෙකක. කොහොම නමුත් ආපස්සට ගියොත් එතකොට සිත කියලා කියන එක බෞද්ධ දැනුම් පද්ධතිය හැම වෙලේම මතක තියාගන්න මේ කතා කරන්නේ ශක්තින් විශේෂයක් ගැන. චිත්ත සහ චෛතසික කියන ශක්තින් දෙවර්ගය ගැන කතා කරන්නේ හැම වෙලේම මේ දෙක එකතු වෙලා තියද්දි හිතක් කියලා කියනවා. මේ දෙක එකටමයි ඇති වෙන්නේ. දෙක වෙන් කරන්න බෑ. අපි කලින් කතා කරලා තියෙනවා මම නැවත ඒක ඇලි කියන්නේ නැහැ. හොඳයි දැන් අපි ආපස්සට යනවා. එතකොට අර මේ හෘද වස්තුව ඇසුරු කරගෙන තියෙන හෘද රූපය කියලා කියනවා. අන්නේ ඒ ස්ථානය පිළිබඳ පොඩ්ඩක් කතා කරන්න අවශ්‍යයි. මෙන්න මෙතන තියෙනවා මිත්‍රරුනි හරිම වැදගත් යාන්ත්‍රණයක්. මේ වස්තු රූපය උඩ ගොඩනැගිලා තියෙන මනෝද්වාරයේ තියෙනවා නොකඩවා ගලාගෙන යන සිත් ප්‍රවාහයක්. මනෝද්වාරය කියන්නේ මොකක්ද කියලා තව ටිකකින් මම පහදන්නම්. ద్వාර ගැන අපි කතා කරනවා තව ටිකකින්. නමුත් මේ හෘද වස්තු ආශ්‍රිතව තියෙන මනෝද්වාරයේ තියෙන නොකඩවා ගලා යන සිත් ප්‍රවාහයක්. මේ නොකඩවා ගලාගෙන යන ප්‍රවාහයේ එක්තරා වර්ගයක සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. උත්පාද සිටි බංග අපි කලින් කතා කරලා තිනවා. ඕක තමයි සයිකල් එක කියන්නේ හැමදේම. ඒ සිත නැති වෙනකොට ඒ වර්ගයේම සිතක් නැවත උපද්දලා තමයි යන්නේ. එතකොට නැවත ඒ වගේම සිතක් ඇති වෙලා නැවතිලා නැති වෙලා යනවා. ඒක තව එකක් උපදිනවා. ඔහොම යනවා. ඔය ස්ට්‍රීම් එක, ඔය ප්‍රවාහය දිගටම යනවා මේ හෘද රූපය කියන ස්ථානයේ. හෘද රූපය ආශ්‍රිතව ගොඩනගලා තියෙන මනෝද්වාරයේ ඔන්න ඕක ප්‍රොසෙස් එකක්, ස්ට්‍රීම් එකක් වගේ මෙහෙම ගඟක් වගේ ගලාගෙන යනවා. එකක් පස්සේ එකක් පස්සේ ගල් කැට පේලියක් තියලා තිනා කියලා හිතන්නකො. අන්න ඒ වගේ මෙහෙම ගලාගෙන යනවා. මේ වර්ගයට කියනවා භවංග සිත් කියලා.
බවංග සිත් කියලා මේ ප්‍රවාහය පටන් ගත්තේ කොහොමද කියලා අපි ඉදිරි එපිසෝඩ් එකකදී කතා කරමු ඒක හරිම වැදගත් කොටසක් කොහෙන්ද පටන් ගත්තේ මේ ප්‍රවාහය කියලා නමුත් අද එකේදී ඔයාලා දැනගන්න ඕන දේ තමයි මෙතන නොනවත්තව පැවතෙන සිත් ප්‍රවාහය තියනවා කියන එක වරකට එකයි එකක් නැති වෙනකොට තව එකක් හැබැයි මේ එක සිතක් ඉපදිලා පැවතිලා නැති වෙලා එහෙම නැත්තම් උත්පාද ස්ථಿತಿ බංග වෙලා යන්න ගත වෙන කාලය එහෙම නැත්තම් චිත්තක්ෂණයක් කියන කාලය අපිට කවදාකවත් හිතා ගන්නවත් සමහර විට තව විශාල කාලයක් ගත වෙනතුරු උපකරණ වලින් මැනගන්නවත් බැරි තරම් වේගවත් අන්න ඒක පිළිබඳව අවධාරණය කරන්න ඕනි ඒක මතක තියාගන්න තප්පරයක කාලයක් ඇතුළත නැති වෙලා පැවතිලා නැති වෙලා යන භවංගසිත ප්‍රමාණය මෙන්න මේකයි කියලා නොම්බරයක්වත් කියන්න අමාරු බවක් තමයි අපිට පේන්න තියෙන මේ විස්තර බලනකොට බෞද්ධනම් පද්ධතියේ තාක්ෂණික විස්තර ඊළඟට මේ මනුෂ්‍ය යාන්ත්‍රණයේ ආදාන හා ප්‍රතිදාන එහෙමත් නැත්නම් ඉන්පුට්ස් හා අවුට්පුට්ස් සිද්ධ වෙන මාර්ග හයක් ගැන බුදුන් වහන්සේ සඳහන් කරලා තිනවා. ඒ තමයි චක්කුද්්වාරය, සෝතද්්වාරය, ගානද්්වාරය, ජීවද්්වාරය, කායද්්වාරය, මනෝද්්වාරය. මේ වාර අපි කලින් කතා කරපු ප්‍රසාද රූප හා හෘදේ රූපම තමයි. නමුත් ඒවා ඉන්පුට්ස් හා අවුට්පුට්ස් විදිහටත් වැඩ කරන නිසා මෙහෙම නම් කරලා තිනවා. ඔයාලා දන්නවනේ දොරක් කියන්නේ මොකද්ද කියලා? දොරකින් දෙයක් එන්නත් පුළුවන් එළියට දොරකින් දෙයක් ඇතුළට යන්නත් පුළුවන්. එතකොට ඒ වගේ මේ ద్వාර හයක් බුදුන් වහන්සේ නම් කරලා තිනවා. ඔන්න දැන් අර මං කිව්වා වගේ මේ වචන ටික ටික අපි පහදාගෙන යනවා. මේ ద్వාර කියන්නේ ප්‍රසාද රූප තියෙන ස්ථාන මේ ආයතන වලම තියෙන යම් කිසි ගුණාංගයන් නිසා මේ ආයතන වලටම කියන තව වචනයක් කියලා අපිට කියන්නත් පුළුවන්. සරලව කියනවා නම් දොරක් කියන එක. එතකොට මේ ගෝචර රූප සම්බන්ධයෙන් අරමුණු ගන්න ප්‍රසාද රූප වල නිර්මාණය වෙච්ච මේ චක්කුද්්වාරය සෝතද්්වාරය, ගානද්්වාරය, ජීවද්්වාරය, කායද්්වාරය කියන ద్వාර උපකාර වෙනවා. ඒ වගේම තමයි ගෝචර රූප වලට අරමුණු ගන්නෙ. ඒ වගේම ප්‍රසාද රූප සම්බන්ධයෙන් අරමුණු ගන්න උදව් වෙනවා මේ හෘදේ රූපේ නම් ශක්තිර නිර්මාණය වෙච්ච මනෝද්්වාරය. මනෝද්්වාරය හරහා කෙලින්ම ගෝචර රූප වලට ඇතුල් වෙන්න බෑ. ගෝචර රූප ගෝචර කරගන්න බෑ මනෝද්්වාරයට. නමුත් ඒකට පුළුවන් ගෝචර රූප එක්ක ගැටෙන ගෝචර රූප වලට සංවේදී ගෝචර රූපත් එක්ක ඉන්ටරැක්ට් කරන්න පුළුවන් ප්‍රසාද රූප ටික වලින් ප්‍රසාද රූප අරමුණු කරගන්න පුළුවන් මනෝද්්වාරයට. ඒ කියන්නේ ඒකට පුළුවන් ප්‍රසාද රූප අරමුණු කරගන්න. සරලව කියනවා නම් චක්කුද්්වාරය, සෝතද්්වාරය, ගානද්්වාරය, ජීවද්්වාරය, කායද්්වාරය කියන ద్వාර හරහා පඨවි, තේජෝ, වායෝ, රූප, ශබ්ද, ගන්ධ, රස කියන ගෝචර රූප හත ආදානය කිරීම එහෙම නැත්නම් ඇතුළට ගැනීම කරන්න පුළුවන් වගේ මනෝද්්වාරය හරහා චක්ෂු ප්‍රසාදය, ශෝත්‍ර ප්‍රසාදය, ගාන ප්‍රසාදය, ජීවා ප්‍රසාදය, කාය ප්‍රසාදය කියන ප්‍රසාද රූප පහ ආපෝ ස්ත්‍රීභාව, පුරුෂභාව, වස්තු රූපය, ජීවිතේන්ද්‍රිය, ඕජා, ආකාශ ධාතුව, කාය විඤ්ඤාත්තිය, වාචි විඤ්ඤාත්තිය, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා, උපචය, සන්තති, ජරතා, අනිච්චතා කියන අනෙත් රූප සියල්ලත් අරමුණු කරගන්න පුළුවන් මනෝද්වාරයට. ඒ විතරක් නෙමෙයි මනෝද්වාරයට අපි කලින් පාඩමේ කතා කර නාම ධර්මයෝ කියලා අපි බෙදපු චිත්ත එහෙම නැත්නම් විඥාණය අරමුණු කරන්නත් පුළුවන් මනෝද්වාරයට. චෛතසික අරමුණු කරගන්නත් පුළුවන් මනෝද්වාරයට. ඒ වගේම අපි තවම කතා කරලා නැති මහා විශාල දෙයක් අරමුණු කරගන්නත් පුළුවන්. ඒ දේ දැම්ම කතා කරන්නේ නැහැ මොකද්ද කියලා. මේ විශාල දේ දැන් නිකන් ඩ්‍රොප් කරොත්ම නිකන් වචනයක් බාඩ විතරක් බාඩ පත් වෙනවා. ඒ කියන්නේ මනෝද්වාරය කියන එක හරි වැදගත් ස්ථානයක්. මේකට ගොඩාක් දේවල් අරමුණු කරන්න පුළුවන්. දැන් මම කලින් කිව්වනේ අර ආයතන පහට අරමුණු කරන්න පුළුවන් රූප ටික ගෝචර රූප කියලා බෙදෙනවා කියලා. ඒ වගේ මේ මනෝද්වාරයට අරමුණු කරන්න පුළුවන් රූප ගොන්න උපවර්ගීකරණයකට ලක් කරන බුදුන් වහන්සේ ධම්ම රූප කියලා. දැන් පොඩි වචන පැටලෙවිල්ලක් තියෙනවා පටල ගන්නට එපා. අපි මෙච්චර කල් කතා කරා රූප සහ නාම කියලා විශේෂ ශක්තින් වර්ග දෙකක් තියෙනවා කියලා. සියලු භෞතික දේ රූප එතනින් එහාට සියුම් ශක්තියන් තව තියෙනවා භෞතික නොවන කියලා අපි බුදුන් වහන්සේගේ දැනුම්පත් දෙනු බැලුවොත් එහෙම භෞතික නොවන වර්ග තියෙනවා නාම කියලා අපි කතා කරා. ඕගොල්ලන්ට මතක ඇති දැන් හොඳට බැලුවා නම් කලින් ලෙසන්ස් ටික. එතකොට දැන් එතනදී රූප නාම කියලා ඒ දෙක එහෙම බෙදුවා. මෙතනදී ඒ රූප නාම කියන ටික ඔක්කොම අරගෙන ආපහු ඒක දෙකට බෙදලා තියෙනවා ගෝචර රූප සහ ධම්ම රූප කියලා. මෙතන ඊ මෙතන ධම්ම රූප කියන එක ඇතුලේ අර අපි කලින් බෙදපු බෙදීමේ නාම කියන කොටස් වගේකුත් තියෙනවා. ඒක ගොඩාක් ගැඹුරට හිතන්න එපා.
ඒ සමහරලාට එකම වචන පාවිච්චි කරලා තිනවා විවිධාකාර විදිහට බෙදීම් මේවා කරන්න කලබල වෙන්න එපා ඒ නිසා වර්ණ රූප චක්ෂුද්්වාරයට ගෝචර වෙනවා ගන්ධ රූපය ගානද්්වාරයට ගෝචර වෙනවා රස රූපය ජීවද්්වාරයට ගෝචර වෙනවා ශබ්ද රූපය ශ්‍රෝතද්්වාරයට ගෝචර වෙනවා පොට්ටබ්බ රූපය කායද්්වාරයට ගෝචර වෙනවා වගේ මේ ධම්ම රූප මනෝද්්වාරයට ගෝචර වෙනවා ඔන්න ආයෙත් ඒ පැත්තටත් මම කිව්වා මේ බෞද්ධ නුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩවලදී එකම දේ විවිධාකාර ලෙස වර්ගකරන අවස්ථා තියෙනවා විවිධ උපමාන එහෙම නැත්නම් ක්‍රයිටීරියන් භාවිත කරලා කරනකොට එකම දේ එක එක කාණ්ඩවලට වැටෙන්න පුළුවන් එකම දේ හැබැයි එක එක කාණ්ඩවලට වැටෙන්න පුළුවන් මේ ගැන පොඩි අදහසක් ගන්න ඒ නිසා කලබල වෙන්න එපා මොකද මම මුලින්ම මේ විස්තර හොයනකොට දැනටුණත් මම ඉවර නැහැ මේක මේ ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන් විශේෂපතයක් නෙමෙයි යනකොට එක පැටලෙන ස්ථානයක් තමයි ගොඩක් වෙලාවට මට පෞද්ගලිකව මං හිතනවා ගොඩක් මිත්‍රවරුන්ටත් එහෙම ඇති කියලා මේ සමහරලාට දැන් අපි පුරුදු වෙලා ඉන්නේ මට තේරෙන්නේ නැහැ කියන්න මේ අපි ටිකක් හැමදේම මෙහෙම රූල් ගහලා බෙදලා මේ දේ මේකනම් ඒකට නිර්වචනයක් තිබ්බනම් ඒ දෙක එච්චර තමයි කියලා හරි ඒ විදිහට පුරුදුලා ඉන්නේ නමුත් මේකෙදි සමහරලාට එකම දේ මේක මේකටත් අයිති වෙනවා මේක මේකට වැටෙනවා මේක මේකට වැටෙනවා මේක මේකට වැටෙනවා නමුත් ඒක පැටලුන් ටිකක් ලිහලා බලනකොට පේනවා මේ එහෙම ඒ එකම දේ විවිධ දැන් උදාහරණයක් විදිහට හිතන්න කොයාගාව තියෙනවා කියලා ධාතු ගැට ගොඩක් සමහර ධාතු ගැට හදලා තියෙන ප්ලාස්ටික් වලින් සමහර ඒවා අපි හිතමු වීදුරු වලින් හදලා තියෙන්නේ සමහර ඒවා යකඩින් හදලා තියෙන්නේ ඒ වගේම සමහර ධාතු වල රතු පාටයි සමහර ඒවා කොළ පාටයි සමහර ඒවා නිල් පාටයි දැන් ඔයාලට තේරෙනවනේ එකම රතු පාට ධාතු කැට කියලා පාට වලින් වර්ග කරොත් එහෙම එක ධාතු කැටයක් වටෙනවා රතු ගොඩට හරිද එතකොට එතනදි කියනවා රතු ධාතු නම් මෙන්න මේ ධාතුවත් අයිති රතු එකට කියලා ඊළඟට අපි ධාතු කැට හදලා තියෙන අමුද්‍රව්‍ය ගැන බලලා වර්ග කරොත් එහෙම වීදුරු ධාතු කැට ලී ධාතු කැට ප්ලාස්ටික් ධාතු කැට කියලා එහෙම වර්ග කරොත් එහෙම අර රතු අර කලින් ධාතු කැටේම දැන් වැටෙන්න පුළුවන් ලී කියන ගොඩට සමහරලාට නේ ලී ධාතු කැට හරි එහෙම ගොඩ එකම දේ. එතකොට විස්තරයක් කියන්නේදී කියන්න පුළුවන් ලී ධාතු කැට නම් මෙන්න මේවයි කියද්දි ආයෙත් තරකම අහුවෙන ඔන්න ඔය වගේ අවස්ථාවක් තියෙනවා පොඩ්ඩක් එහිඳ එකම දේ විවිධාකාර උපමාන එහෙම නැත්නම් ක්‍රයිටීරියන් භාවිත කරනකොට විවිධ කාණ්ඩවලට වැටෙනවා. ඒ නිසා එකම දේ තැන් දෙකක දැකලා එතකොට මේක අරගොන්නේද මේ ගොන්නේද කියලා පටලා ගන්න එපා. ඒ මොකද වෙනස් වෙනස් හේතු නිසා දාලා තියෙන්නේ. එක පොඩ ඔලිය තියාගන්න එක වැදගත් කියලා මට හිතෙනවා. හරි. චක්ෂු ප්‍රසාදයේ රූප ශක්තියක් ගැටනහම මොකද වෙන්නේ කියන එක අපි කලින් සැරේ කොටසකදී ටිකක් කතා කළා. නමුත් දැන් අපි තව ටිකක් ගැඹුරට යන්නයි මේ උත්සාහ කරන්නේ. හැබැයි මෙහෙම ඇවිල්ලා වදින රූප ශක්තියේ ආයෂ අනුව බුදුන් වහන්සේ ඒකත් කොටස් කීපයකට වර්ග කරනවා. ඕගොල්ලන්ට මතකද පළවෙනි එපිසෝඩ් එකේදී මම කතා කරා රූප කලාපයක ආයුෂ ගැන. ඒ කියන්නේ රූපයක් රූප කලාපයක් ඇති වෙලා ඒකේ ආයුෂය අඩුවෙගෙන ගිහිල්ලා චිත්තක්ෂණ 17කදී එහෙම නැත්නම් ක්ෂණ 51කදී නැති වෙලා යනවා කියලා. හරි අඩුවෙගෙන යනවා. එතකොට චිත්තක්ෂණ 17ක් ගෙවෙනවනේ. 1යි 2යි 3යි 4යි 5යි ගෙවිගෙන ගිහිල්ලා නැති වෙනවා. එතකොට ඒ වගේ මේ රූප කලාපයක ඉතුරු වෙලා තියෙන ආයුෂ එහෙම නැත්නම් ගෙවිලා ගිහිල්ලා තියෙන ආයෂෝ දෙකම එකයි කොයි පැත්තෙන් හරි බලලා ඒ ගෙවිලා ගිහිල්ලා තියෙන ආයෂෝ ඉතුරු වෙන ආයෂ බලලා වර්ග කිරීමක් කරලා තියෙනවා. ඒ වර්ග කිරීම මෙන්න මෙහෙමයි තියෙන්නේ. චිත්තක්ෂණ 16ක ආයු කාලයක් ඉතුරුලා තියෙන රූපයක් අයිති වෙනවා අතිමහන්තාරම්මන කියන උපවර්ගයට. ඒ කියන්නේ ගෙවෙන්න තියෙන 17න් එකයි ගෙවිලා තියෙන්නේ දැන් මේ වෙනකොට. හරි එතකොට අතිමහන්තාරම්මන කියන උපවර්ගයට උපවර්ගීකරණයට ලක් වෙනවා. උපවර්ගීකරණයට උන්වහන්සේක දාලා තියෙනවා. ඊළඟට චිත්තක්ෂණ 15ක හෝ 14ක ආයු කාලයක් ඉතිරිලා තියෙන රූපයක් අයිති වෙනවා මහන්තාරම්මන කියන උපවර්ගීකරණයට. චිත්තක්ෂණ 13ත් 8ත් අතර ආයු කාලයක් ඉතිරිලා තියෙන රූපයක් අයිති වෙනවා පරිත්තාරම්මන කියන උපවර්ගීකරණයට. ඊළඟට චිත්තක්ෂණ 8කට අඩු ආයු කාලයක් ඉතිරිලා තියෙන රූපයක් අයිති වෙනවා අතිපරිත්තාරම්මන කියන උපවර්ගීකරණයට. හැබැයි දැන් මෙහෙම ආයුෂ ගෙවිච්ච රූප කලාප ඇවිල්ලා වදින්නෙත් චක්ෂු දශක කලාපවල. චක්ෂු දශක කලාප කියන්නේ මොනවද මිත්‍රවරුනි? චක්ෂු දශක කලාප කියන්නේ රූප කලාපනේ. එතකොට ඒ වගේත් ආයුෂ ගෙවෙමින් තමයි තියෙන්නේ. දැන් මෙතනදී බුදුන් වහන්සේගේ මේ අතිශය දියුණු කළ මනසට බුදුන් වහන්සේට ගෝචර වුණ හරි අලංකාර යාන්ත්‍රණයක් මිත්‍රවරුනි. බෞද්ධ නුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩට අනුව උන්වහන්සේ දැක්කා එළියෙන් ඇවිල්ලා වදින එක චිත්තක්ෂණයක් ගෙවුණු රූප කලාපයක් හැම වෙලේම වදින්නේ එක චිත්තක්ෂණයක් ගෙවුණු චක්ෂු දශක කලාපයක කියලා. ඒ කියන්නේ අතිමහන්තාරම්මන රූපයක් ඇවිල්ලා වදින්නේ අතිමහන්තාරම්මන චක්ෂු දශක කලාපයක. එහෙම බැලුවොත් එහෙම
එකක් ගෙවිලා තියෙන එකක් වදින්න එකක් ගෙවිලා තියෙන එක තමයි මේ පැත්තෙම දෙකක් ගෙවන එකක් හැම්බෙලි මේ වදින්න දෙකක් ගෙවන එකක ඔය වගේ අර පැත්තෙන් ඇවිල්ලා මේ පැත්තට වදින එක මැච්චලා තමයි වදින්නේ මැච්චෙච්ච එකක් තමයි වදින්නේ මං කලින් වීඩියෝ එකක කිව්වා මෙහෙම ගැටුණ ගමන් මෙතන චිත්තහා චෛතසික කියලා ශක්තිින් වර්ග දෙකක් උපදිනවා කියලා හැබැයි මිත්‍රරුනි ඊට කලින් සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලියෙම එක්තරා ස්ථානයක් ගැන තමයි මම මේ කලින් වීඩියෝවේ ලේසියට කිව්වේ. මොකද මට ඒ වීඩියෝ එකේදී තේරුම් කරන්න අවශ්‍යුනේ එක්තරා සංකල්පයක්. ඒකට මම අවශ්‍ය විදිහට ඒක පාවිච්චි කරා. මම කිව්වා එලියෙන් ඇවිල්ලා මෙන්න මෙහෙම රූපයක් චක්ෂු ප්‍රසාදයේ ගැටලා චක්ෂු දශ කලාපල ගැටෙනකොටම මෙන්න මෙහෙම දෙයක් වෙනවා චිත්ත සහ චෛතසික ශක්තියින් උපදිනවා කියලා කිව්වා. හැබැයි ඕක නෙමෙයි යථාර්ථය. ඕක නෙමෙයි බුදුන් වහන්සේ කියලා දෙන්නේ යථාර්ථය. ඕක නෙමෙයි වෙන්නේ. ओके मेद तेनाक मंगे मेद तेनाट दें अदेन मुल्लु क्रियावली दल अदसगण तम अद उत्साह एवगेम अभी अद बला अति महंतारम्मन रूपया अविल्ला अति महंतारम्मन चक्षु चक्षुदशक कलापे घटन हम वेन्नी मुखद कियल मुखद ये गेविल तीन आयुष तेक् मम्मे इलंगट के प्रोसेस क्रियावली वेनसक वेनो अद कथाकरण එකක් ගෙවිලා තියෙන එකක් ඇවිල්ලා එකක් ගෙවිලා තියෙන එක වැදිනකොට එහෙමනේ වදින හැම වෙලෙම එකක් ගෙවිලා තියෙන එකක් වදිනකොට මොකද වෙන්නේ කියලා හරිද ඒක පොඩ්ඩක් ඒකත් මතක තියාගන්න හොඳයි එතකොට මේ ශක්තියින් දෙක ගැටුණ ගමන් එකිනෙකට බැඳුණු සිත් ගොන්නක් එකකට පස්සේ එකක් යාන්ත්‍රිකව පහළ වෙනවා අපි කලින් එපිසෝඩ් එකේදී කතා කළා සිතක මිශ්‍ර වෙලා තියෙන චෛතසික ශක්තියින් අනුව ඒක වර්ග වෙන ආකාරය මතක ඇති ඕගොල්ලොන්ට මම දිග විස්තරයකුත් කියුවා ටිකක් එතනදී එතකොට එතනදී ඒ දැන් ඔන්න ආයෙත් මම පොඩ මතක් කරනවා සිතක් කියන්නේ චිත්ත සහ චෛතසික ශක්තියින් ගොන්නක එකතුවට සමායන සමහරව මම නැවත නැවත කියනවා මොකද මේකේ විශාල වචන ගොඩක් තියෙන එක වීඩියෝ එකක් බලන් යනකොට අමතක වෙන්න පුළුවන් මොකද සිතක් කියන්නේ කියලා සිතක් කියන්නේ චිත්ත සහ චෛතසික කියන නාම ශක්තියින් නාම කියන ගොන්නේ ශක්තියින් එකතු වෙලා තියෙන ශක්ති ශක්ති පින්ඩයකට එතකොට ගිය සැර එපිසෝඩ් එකදී මම කතා කරා මේ ඒ එකතු වෙලා තියෙන චිත්ත කියන ශක්තිය වෙනස් වෙන්නේ නැහැ චිත්ත කියන්නේ එක ශක්තියක් එක වර්ගයක ශක්තිය හැබැයි ඒකත් එක්ක බැඳිලා තියෙන චෛතසික ශක්තියින් වර්ග 52කින් එන්න පුළුවන් මිශ්‍ර වෙලා මම කතා කරලා තිනවා ඒ මිශ්‍ර වෙලා තියෙන ආකාරය අනුව වර්ග කිරීමක් තමයි එතන අපි කරලා පෙන්වන්නේ හැබැයි අද මේ අර චක්ෂු ප්‍රසාදයේ එළියෙන් ආපු රූපයක වර්ණ කියන ශක්තිය ගැටනකොට මොකද වෙන්නේ පහළ වෙන සිත් ගැන විස්තර කරනකොට ඒ විස්තර කරන්නේ අර මිශ්‍ර වෙලා තියෙන චෛතසික ගැන සලකලා නෙමෙයි ඒ පහළ වෙන සිත් වලින් කරන ක්‍රියාව මොකද්ද කියන එක පදනම් කරගෙන තමයි අද මේ කතාව අපි ගෙනියන්නේ ඒ ක්‍රියාවට කියන කෘත්‍ය කියලා ක්‍රියාව මොකද්ද කරන්නේ සිත් වලින් කියලා හොඳයි ඔන්න අර ශක්තියින් දෙක ගැටෙනකොට මනෝද්වාරය අර පැවතීගෙන යන භවාංග සිත් ප්‍රවාහයේ මේ මොහොතේ පහළ වෙලා තියෙන සිතට ඒක ගැන දැනීමක් ඇති වෙනවා හරියටම කියනවනම් එතන දැන් පහළලා තියෙන ශක්තිය අර ශක්ති දෙකේ ගැටීමට සංවේදී වෙනවා ඒ නිසා මෙච්චරලා ඒකාකාර ලෙස ගලායන කිව්ව භවාංග සිත් ප්‍රවාහයේ වෙනසක් වෙනස්මාකාරයේ චලනයක් ඇති වෙන්න මූලිකය ලෙස මේ සිත හඳුන්වන්න පුළුවන් ඒ බලපෑම නිසා මේ සිතට කියනවා භවාංග චලන සිත කියලා ඔන්න ඒක තමයි යගේ ක්‍රියාවලිය අර භවාංග සිත් પરම්පරාව භවාංග සිත් ප්‍රවාහයේ චලනය වෙනවා ඒ චලනය කරනවා එයා අරක දැනුණ ගමන් අර දෙක වැදුණ ගමන් මෙතන චලනය වෙනවා ඒ මෙතන තිබ්බ සිත ඊළඟට ඒ චලනය වෙන්න කලින් තිබ්බ සිතට කියනවා අතීත භවාංග සිත කියලා ඒ මොකද්ද කියලා පස්සේ තව ගොඩක් පැහැදිලි කරන්න මම ඉස්සරහට ඉදිරි එපිසෝඩ් එකකදී මොකද භවාංග සිත් પરම්පරාව කියන එක වෙනම කතා කරන්න ඕන බරපතල මාතෘකාවක් නමුත් අර දෙක ගැටෙනකොටම ඒක ගැන සංවේදී විච් එක භවාංග චලන සිත ඒකට කලින් භවාංග ප්‍රවාහයේ තව සිතක් තිබ්බනේ මගේ ගල් කැටපෙලේ එකගේ මේ ගල් කැටයට කලින් තිබ්බ ගල් කැටේ තමයි භවාංග අතීත භවාංග සිත කියලා කියන්නේ ඊළඟට ඔන්න භවාංග චලනයේ කියන සිත ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවනේ ඒක නැති වෙනකොට යා නැවතත් සුපුරුදු පරිදි මනෝද්වාරයේ තවත් සිතක් උපද්දලා තමයි යන්නේ දැන් අමතක කරන්න එපා මේ භවංග සිත් එක තියෙන්නේ මනෝද්වාරයේ තමයි යන්නේ හරි එතකොට මේ ඊළඟට පහළ වෙන සිතේ කාර්යය තමයි එයා තීරණය කරනවා භවංග සිත් ප්‍රවාහය తాවකාලිකව නවත්තන්න ඒක නිසා ඒකට කියනවා භවංග උපච්ඡේදය කියලා ඔන්න එයා නැවැත්තුවා දැන් අර ඇතිවීම දිගට ගලා යමින් තිබ භවංග සිත් ප්‍රවාහය නවත්තන්න තීරණය කරනවා ඊළඟට ඒ සිත නැති වෙනකොට උපද්දලා යනවනේ තව සිතක් එයා තව සිතක් උපද්දලා යන්නේ ඒ උපද්දලා යන සිත කරනවා මෙන්න මෙහෙම වැඩක් එයා ස්කෑන් කරලා බලනවා
කොයි ద్వාරයේද මේ ගැටීම සිද්ධ වුනේ කියලා. මං කලින් කිව්වනේ මනෝද්වාරයට පුළුවන් අර චක්ෂු ප්‍රසාදය, ශෝත්‍ර ප්‍රසාදය, ගාන ප්‍රසාදය, ජීව ප්‍රසාදය සහ කාය ප්‍රසාදය කියන ප්‍රසාද රූප පහම ගෝචර කරගන්න කියලා සරලව කියනවනම් ඉන්පුට් දෙන්න පුළුවන් දේවල් පහම ගෝචර කරන්න පුළුවන්. එතකොට බවංග උපච්ඡේදය සිත නැති වෙනකොට උපද්දලා යන සිතත් උපදින්නේ මනෝද්වාරයෙන්. එතකොට මනෝද්වාරයෙන් නම් එයාට පුළුවන් අරව ඔක්කොම ටික ස්කෑන් කරලා බලන්න. ඉතින් එයා ඒක ස්කෑන් කරලා මේ සිරුරේ ආදාන එහෙම නැත්නම් ඉන්පුට්ස් ඔක්කොම ටික ස්කෑන් කරලා බලනවා කොහෙන්ද මේ සිග්නල් එක ආවේ කියලා. මෙයා මෙහෙම ස්කෑන් කරලා බලන ක්‍රියාවලිය නිසා මේ සිතට කියනවා මිත්‍රරොනි පංචද්වාර වර්ජන සිත කියලා. ඊළඟට මෙයා ස්කෑන් කරලා බලලා හොයාගත්තාම කොයි ద్వාරයේද මේ ගැටීම සිද්ධ වුනේ කියලා. එයා නැති වෙනකොටම ඊළඟට එයා සිතක් උපද්දනවා ඒ අදාළ ద్వාරයේ සිග්නල් එක ආපු ద్వාරයේ. අපේ දැන් උදාහරණය නම් ඒ ඊළඟ සිත පහළ වෙන්නේ චක්කු ద్వාරයේ. මම අද වීඩියෝ එකේ මුල හරිය කිව්වා මේ සිත උන්වහන්සේ නම් කළා කියලා චක්කු විඥානය කියලා. ඔන්න මම අර කලින් එපිසෝඩ් එකත් අන්න එළිය ඇවිල්ලා ආලෝක රූප ශක්තියක් ඇවිල්ලා මේ පැත්තෙන් තියෙන චක්කු දශක කලාපේ ගැටන කොටම ඇති වෙනවා කියලා චිත්තසහ චෛත්‍යක ඇති වෙනවා කියපු ස්ථානය මෙන්න මෙතනයි මේ චක්කු විඥානය දැන්. හරි චක්කු විඥානය මේක සිතක් මම මේ ප්‍රොසෙස් එකේ තිබ්බ මේ ගල්කට ෆේලියර් යන මේ ඒකේ තිබ්බ මෙන්න මේ කොටසරන් තමයි එදා වෙන කතන්දරයක ඉගෙනුවේ. ඊළඟට මේ චක්කු විඥානයකින් සිතේ ජොබ් එක තමයි මිත්‍රවරුනි එළියෙන් ඇවිල්ලා ගැටුණ රූප කලාපයේ තියෙන වර්ණ කියන ශක්තියට අදාළ දත්ත ලබා ගන්න එක. දත්ත ලබා ගන්න එක. චක්කු විඥානේ නැති වෙනකොට එයා ඊළඟට සිතක් නැවත උපද්දනවා මනෝද්වාරේ. ඔන්න දැන් අන්තන තිබ්බක දැන් ආයෙත් ద్వාරේ මාරුණා. මේ සිතේ කාර්යය තමයි චක්කු විඥාණයෙන් ගත්ත දත්ත ටික මනෝද්වාරයට පිළිගන්න එක. පිළිගන්නා ක්‍රියාවලිය නිසා ඒ සිතට කියනවා සම්පටිච්ඡන සිත කියලා. පිළිගැනීම කියන එක. ඊළඟට සම්පටිච්චන සිත නැති වෙනකොට උපද්දල යන සිතේ කාර්යය තමයි ඒ කාර්යය තමයි මේ චක්කුද්්වාරයේ ගැටුණ අරමුණ මොකද්ද කියලා තීරණය කරන එක. මොකද්ද මේ වැදුන සිග්නල් එක කියලා. ඒකින්ද ඒ සිතට කියනවා සම්තිරණ කියලා. සම්තිරණ කියලා. ඒකේ ක්‍රියාව සලකලා. ඊළඟට සම්තිරණ සිත නැති වෙනකොට උපද්දල යන සිත කරන වැඩේ තමයි ඒ අරමුණ විනිශ්චයට ලක් කරන එක. අරමුණේ හොඳ නරක විනිශ්චය කරන එක තමයි ඒ සිතේ කාර්යය. එහෙම කරලා එයා නැති වෙනකොට ඒ අරමුණේ හොඳ නරක අනුව අපි කලින් කොටසක දල වශයෙන් කතා කළ සිත් 121කින් එකක් තෝරලා ඒ සිත ඊළඟට උපද්දලා එයා නැති වෙලා යනවා. එතකොට මේ ඊළඟට පහළ වෙන සිතේ කාර්යය තමයි අරමුණේ හොඳ හෝ නරක විඳීම. අරමුණ කොච්චර තදින් ග්‍රහණය කරගත්තද කියන එක නිර්ණායකයක් ලෙස අපි සැලකුවොත් මේක ඊතර ඉතා ප්‍රබල සිතක් දැන් ඇති වෙලා තියෙන එක. ඒ කියන්නේ අපි එහෙම හිතුවොත් මේ අරමුණ කොච්චර තදින් ග්‍රහණය කරනවද කියන එක අපි මනලා බැලුවොත් එහෙම මේක තමයි අරමුණ තදින්ම ග්‍රහණය කරගන්නේ මේ ආපු ප්‍රොසෙස් එකේදී මෙතනදී පහළන සිත් තමයි තදින්ම දැන් අරමුණ අල්ලගෙන ඒකේ හොඳ නරක විඳිනවා. දැන් අපේ මේ උදාහරණයේදී ඒ අරමුණ වෙන්නේ වර්ණ කියන ශක්තිය. මතකනේ අර චක්ෂු විඥානේ චක්ෂු දස කලාපේ ගැටුණා. ගැටුණාම ඇත්තටම එතන චක්ෂු දස කලාපත් එක්ක හරියටම ගැටෙන්නේ අර එළියෙන් ආපු වර්ණ කියන කොටස. වර්ණ කියන රූප ශක්තිය. එතකොට ඒක තමයි අරමුණු ඉදිරියේ මේ පාස් වෙගෙන එන්නේ ඩාට පහලට. හරි. ඔව්. එතකොට මේ සිතට කියනවා මේ ඒක අරමුණ විඳින මේ ප්‍රබල සිතට කියනවා ජවන සිතක් කියලා. ජවන සිත. සමහර අය ජවන් කියලාත් කියනවා. ඊළඟට මේ ජවන සිත නැති වෙනකොට ජවන සිත නැති වෙනකොට ඒ අරමුණටම අර ප්‍රමාණයෙන් බැඳිච්ච තවත් ජවන සිතක් නිර්මාණය කරලා තමයි යන්නේ. ඊළඟට මෙයා නැති වෙද්දි ආයෙත් අරමුණටම බැඳිච්ච තවත් ජවන සිතක් නිර්මාණය කරලා තමයි ඒ අත්‍යන්නේ. ඔන්න ඔය ආකාරයෙන් එක පිට එක ජවන් සිත් හතක් පහළ වෙනවා. පහළ වෙනවා. ඊළඟට ඒ හත්වෙනි ජවන සිතට පස්සේ පහළ වෙනවා සිතක්. ඒකේ කාර්යය අරමුණ ගිල ගැනීම වගේ දෙයක්. ඒකට කියනවා තදාරම්මන කියලා. තදාරම්මන සිත කියලා. ඊළඟට තදාරම්මන සිත නැති වෙනකොට ඒකට පස්සේ එයා ආයෙත් උපද්දලා යනවා තවත් තදාරම්මන සිතක්. ඔන්න ඔතනින් මේ ක්‍රියාවලිය අවසාන වෙනවා. අර මුලින්ම චක්ෂු විඥානයේ එළියෙන් ආපු රූපේ වර්ණ ශක්තිය ගැටුණහම අර බවාංග චලන බවාංග ස්ට්‍රීම් එකේ ගියපු ප්‍රවාහයේ චලණය වෙන්න පටන් ගත්ත ප්‍රොසෙස් එක ඒ ක්‍රම ඒ ඒ ඒ ඒ ක්‍රියාවලිය ඔන්න ඔහොම ඔන්න ඔතනින් නවතිලා ආපහු පටන් ගන්නවා. මොනවද ඇතින් පටන් ගන්නේ බවාංග සිත් අර
අර ස්ට්‍රීම් එක අර ප්‍රවාහය ආයෙත් ඇති වෙන්න පටන් ගන්න බවංග 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 ඔන්නෝ මෙයා. එතකොට මිත්‍රවරුනි ඔන්න ඔය ගියපු ප්‍රොසෙස් එකට කියනවා චිත්ත වීතියක් කියලා. චිත්ත වීතියක් කියලා කියනවා. චිත්ත වීතිය. ඒ වගේම මේ චිත්ත වීතියේ මේ ඇති වෙන සිත් ඇති වෙන විදිහ හරිම යාන්ත්‍රිකව සියලුම අවස්ථාවලදී පිළිවෙල වෙනස් වෙන්නේ නැතුව එකම විදිහට ඇති වෙනවා. එකම විදිහට ඇති වෙනවා. මේ යාන්ත්‍රණයට බුදුන් වහන්සේ මේ යාන්ත්‍රණය කොහොමද වෙන්නේ කියන එක පහදන්න උන්වහන්සේ කිව්වා. මේක තමයි චිත්ත නියාමය කියලා. චිත්ත නියාමය කියන ධර්මතාව නිසා තමයි මෙන්න මේ විදිහට වරදින්න නැතුව වෙනසක් වෙන්නේ නැතුව හරිම පිළිවෙලට ලස්සනට මේ සිත්තික පහළ වෙන්නේ කියලා. පහළ වෙනවා. එතකොට බුදුන් වහන්සේගේ දැනුම් පද්ධති බුදුන් වහන්සේ අපිට පෙන්ලා දුන් දැනුම් පද්ධතියට අනුව ඒක කරන කෙනෙක් නැහැ. කරන කෙනෙක් හෝ කරන බලවේගයක් නැහැ කියලා උන්වහන්සේ කියන්නේ. ඒක නියාම ධර්මයක්. එතකොට අපි අද මේ කතා කරපු චිත්ත වීතිය ඒක ඒ චිත්ත වීතිය ආරම්භ වෙච්ච ద్వාරය සහ එතනට ඇවිල්ලා ගැටුණ අරමුණේ ගෙවිලා තිබ්බ ආයුෂ ප්‍රමාණය කියන දෙකම සලකලා උපවර්ගීකරණයකට වැටෙනවා චක්ෂු ద్వාරික අතිමහන්තාරම්මන වීතිය කියලා. අවම වැටෙනවා. එකත් නිකන් ඔළුවේ තියාගන්න දැනට. එතකොට මේ වගේ තමයි හැම ඉන්පුට් එකකින්ම හැම ඉන්පුට් එකක් එක්කම ගැටෙන රූපත් එක්ක මේ වගේ මේ බවාංග සිත් පේලියේ චිත්ත වීති පහළ වෙනවා. මං කලිනුත් මේක කිව්වා අද නැවත මතක් කරන්නම්. එකවරකට එක හිතයි පහළ වෙන්නේ. එකවරකට එක හිතයි පහළ වෙන්නේ ගල්කට පේලියක් තියලා කියලා වගේ මං කිව්වේ ඒකයි ගල්කට පේලියක් තියලා වගේ තමයි තියෙන්නේ. එකවල එකකට එකයි පහළ වෙන්නේ. හැබැයි මේක කොච්චර වේගෙන් සිද්ධ වෙනවද කියනවනම් අපිට ගෝචර කරගන්න පුළුවන් ප්‍රමාණයෙන් අපිට දැනෙන්නේ සියලු දේවල් සමහර දේවල් එකට සිදු වෙනවා වගේ. ඔයාට සද්දයක් ඇහෙනකොටම දේවල් පේනවා. ඒ වගේම ඔයා මෙහෙම දෙයක් දිහා බලද්දි ගොඩාක් දේවල් එක සැරේ පේනවා වගේ පෙන්වන්නට සමහරලාට ඒව පවා ප්‍රොසෙස් වෙන්නේ එක 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 එක. ඒ වෙන අධික වේගය නිසා තමයි මේ අපිට ඔක්කොම දේවල් එකට යනවා වගේ පේන්නේ. ඒ වගේ මේ චිත්ත වීතියක් පහළ වෙලා ඉවරනකොට මේක නැවත හැම වෙලෙම බවාංග කියන ස්ට්‍රීම් එකට බවාංග කියන ප්‍රවාහයට නැවත වැටිලා ඊට පස්සේ තමයි ඊළඟට ආයෙත් චලනයක් ඇති වෙලා ඉන්පුට් එකකින් ආපු එකකින් චලනයක් ඇති වෙලා අර වීතියක් පහළ වෙන්නේ. අද පාඩම ටිකක් බරයි. මම ටිකක් වේගෙනුත් කතා කරා. මොකද මට ඕනුණා ටිකක් ඉක්මනට ගොඩක් දේවල් දාන්න. දැන් ඔයගොල්ලෝ ටිකක් බලලා පුරුදුත් වෙලා ඉන්නේ වචනත් මේකේ. ඉතින් මේක මහා පුළුල් දැනුම් පද්ධතියක් විශාල ලෙස තාක්ෂණිකව බැඳුණු කොටස් තියෙනවා. මමත් තාම ඉගෙන ගනිමින් උත්සාහ කරමින් ඉන්නවා සමහර දේවල් පහදා ගන්න. ඉතින් ඔන්නෝමයි අද අපි බෞද්ධ දැනුම් පද්ධතිය තාක්ෂණික කොටස 4 වෙනි එපිසෝඩ් එක කතා කරේ. ඒ වගේම අද එපිසෝඩ් එකේ තිබුණ මටත් පැටලුණු සමහර තැන් ටිකක් මට ලියා ගන්න උදව් කරපු උදේ තිස්සේ දිරිසිංහ මහත්මයා මේ අවස්ථාවේදී මා කෘතඥපූර්වක සිහිපත් කරනවා. එහෙනම් ලබන සතියේත් නැවත හමු වෙනකන් සියලු දෙනාට ජය වේවා.